සත්‍යයන් පූර්ව බැලුවොත් තවමත් සමුගියන බලවේගයේ මහලේකම් ඩයනා ගමුකේ. නීත්‍යානුකූලව බැලුවොත් අර පරි අරක හරියමං කාලරාමු ඇතුලේ මසක් කියන කාලරාමු ඇතුලේ මේ ડોකියුමන්ට්ස් බාර දීම නැති තුල මැතිවරණ කොමිසමට පිළිගන්න බැහැ රංජිත් මද්දුම් මණ්ඩාරගේ පත්වීම. එහෙමනම් ඩයනාගමගේ තමයි හරි මේක නෝන. දැන් ලොකු ප්‍රශ්නයක් වෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ට අපේ ව්‍යවස්ථාවෙන් පුරවැසියාගේ අයිතිවාසිකම් තියෙනවා. පුරවැසියාගේ තියෙන දේශපාලනය කිරීමේ අයිතිවාසිකම අපේ මූලික අයිතිවාසිකම. ඩයනා නමුත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක්ට දේශපාලන අයිතියක් තියෙනවා. දේශපාලන පක්ෂයක ලේකම් කෙනෙක් වෙන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දේශපාලන පක්ෂයක ලේකම් කෙනෙක් විශේෂකයෙක් නම් ඒ පක්ෂ අහෝසි වෙන්න ඕනේ කල. අතීතයේ වෙච්ච ප්‍රශ්නයක් කියලා එක මගහැරලා යන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? මැතිවරණ කොමිසම කොහොමද අහක බලාගන්නේ? ඒ පක්ෂය හරිනම් මම කියන්නේ සම්පූර්ණයෙන්ම තහනම් කළ ඉදිරියට දේශපාලනය කරන්න බැරි තැනකට ගේන්න ඕන. සජිත් ප්‍රේමදාසට ඕන තරම් ඒ පක්ෂය ඇතුළේ තියෙනවා තවත් පක්ෂ. ඒ පක්ෂයත් තෝරගෙන දේශපාලනය කරන්න කියන්නේ. මොකද එහෙම නොකරොත් සජිත් ප්‍රේමදාසට අනිවාර්යයෙන්ම භූමියේ මතවාදයක් තියෙනවා. අපිට පේනවනේ මිනිස්සු ඡන්දෙ දෙනවා. හැබැයි ඡන්ද දායකයාට කරන අසාධාරණයක් තවදුරටත් ඔය සජබේ කියන දූෂිත පක්ෂය. ඔය පක්ෂය හදන්නේ මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහාපාර්ශ්වය කියලා. ඕක හදන්නේ ඕක අරටුව තියෙන්නේ වාමාංශික මතවාදයක්. දැන් ඒකට මොකද කරලා තියෙන්නේ බල්බ් බැලක් වගේ මේ දක්ෂිණාංශික නැත්නම් ලිබරල් මතවාදයක් එකතු කරලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ පක්ෂ විකුණන සංස්කෘතිය, පක්ෂ රෙන්ටකට ගන්න සංස්කෘතිය, මේවා ඉවර වෙන්න ඕන. ඒකට පාඩමක් කියන ගන්න මේ පක්ෂ අහෝසි වෙන්න ඕන. මේ සජිත් ප්‍රේමදාස දේශපාලනය කරන්න ඕන. ඒක මම නෑ කියන්නේ. ඒක ඉන්න පක්ෂේ ඉන්නවා නම් අය, ඒ කියන්නේ මම ඒගොල්ලන්ගේ දේශපාලන වෙනුවෙන් පෙන හිටිනා නෙවෙයි. ජනතාව තෝරන නම් උන්ට දේශපාලනය කරන්න තියෙන අයිතිය වළක්වන්න මට අයිතියක් නෑ. හැබැයි ඔය පක්ෂයෙන් කරන්න උන්ට අයිතියක් නෑ. එතකොට නියමිත මාසෙකදී මාසයක් ඇතුළත ડોකියුමන්ට් බාර දීලා නැත්තම් ඊට පස්සේ දේ ડોකියුමන්ට් බාර දීලා තියෙනවා. ඔව්, බාර දීලා තියෙන ඊට පස්සේ පැහැදිලිවම. ඒක මැතිවරණ කොමිසමේ සජවේ ෆයිල් එක ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවා මේ දින වකවානුත් එක බලපුවම මහසභා රැස්වීම තියපු දිනයයි ඊට පස්සේ ડોකියුමන්ට් එක බාරපු දිනය අතර බලපම සති පහක වගේ පරතරයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම වක් කියන්නේ මේ වෙලාවේ ඉතුරු මැතිවරණ කොමසත් අනිවාර්යෙන් මහින්ද ශප්‍රිය. මම ඒක ඒ වෙලාවේ පැහැදිලිවම හඬ නගා කිව්වා. ඔහු කියපු ඒ කාරණා මම සමාජගත කරන්න උත්සාහ කරා. මට දොස් කිව්වා මම කිය මේ ෆෝන් රෙකෝඩින් කරනවා. හැබැයි ෆෝන් රෙකෝඩින් කරන්නේ නැත්තම් මිනිසුන්ගේ ඇත්ත එළියට ගන්න බෑ. මොකද ටීවී එකට ඇවිල්ලා නැත්තම් එළියට ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන කතාව නෙවෙයි. දොරවල් වහගත්තාම සීතල කාමරාස්සේ හොරෙන් ෆෝන් කෝල් ගන්නකොට මිනිසු කියන්නේ. ඒ කියන්නේ ඔබ චෝදනා කරන, ඒ කියන්නේ සමාජයට නිකන් මෙමැති ඔය ඉතින් මහින්ද දේශප්‍රියත් හිටගෙන මම තව කාරණයක් කියන්නම්කෝ. පහුගිය අවුරුද්දේ ලියාපදිංචි කරපු පක්ෂ තියෙනවා. අපි ගත්තොත් දෙවනි පරපුර, එහෙම නැත්නම් වියත් පෙරමුණ. මේ රටේ මැතිවරණ මේ කොමසාරිස් නැත්නම් මේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පක්ෂයක් ලියාපදිංචි ගන්න අමුසුසුකම තමයි අවුරුදු හතරක් දේශපාලනය කරලා තියෙනවා. අවුරුදු හතරක් දේශපාලනය කරපු නැති පක්ෂවලට ඔය පක්ෂවල ෆයිල් අපි ගත්තා. මේ මගේ මිත්‍රයෙක් ගත්තා චාමරණාකන්දල පරපුරක බලය මේ ලේකම්තුමා මේ අපි ගාවේ ඩොකියුමන්ට්ස් තියෙනවා අපිට දෙන්න පුළුවන් මාධ්‍යට ඕන වෙලාවක. මේ ඒවැ තොරතුරු දැනගැනීම පටයටද ඒ ගොඩක් පක්ෂ මේ අවුරුදු හතරක් දේශපාලනය කළා නෑ. වියත් පෙරමුණේ ෆයිල් එකේ දීලා මැතිවරණ කොමිසමට දීපු ෆයිල් එකේ තියෙන්නේ ගෝඨාභය දේශපාලන කරපු ඒවැ මේ පින්තූර දාලා තියෙන්නේ. එතකොට මේ දෙවනි පරපුර අවුරුදු හතරක් දේශපාලනය කළා දිනු ඒවැ භාගයක් ඉඳලා තියෙන රට මේ කියන ඒවා කළා නෑ. සමහර ඒවා ගාන්ට අමුණලා මේ මැච් කරලා දීලා තියෙන ෆයිල් තියෙන. ඉතින් එහෙම කරන මේ මැතිවරණ කොමිසම ඇති හැකියායට සලකපු විදිහක් මේක.